බණ්ඩා දැන් සිකුරාව බයකරලා තියෙන නිසා ටික දවසකට ඩාලිම් බන්්ටිගි ෙදර යන එක නතර කරගන්න පුළුවන් හනා. හැබැයි බණ්ඩ මේ මොන්න දේවල් කියලා සිකුරව බය කලත් සිකුර ආයමත් වත්සලාව හම්බ වෙන්නේ යනවා. මොකද වත්සලා කියන්නේ මහ කපටි අම්මන්ඩි කෙනෙක්නෙ. ඉතින් අන්න ඒ නිසා මොන ප්‍රශ්නය ආවත් සිකුරට වත්සලාව හම්බවෙන්නේ අනන්නේ නැත්තුව ඉන්න බැරිවෙන තැනටම වත්සලා සිකරගිහිත වෙනස් කරලා තියන්නේ. අන්න ඒනිසා සිකුර ආයමත් වත්සලාව හම්බ වෙන්නේ යනවා. ඉතිං මේ වෙලාවේ සිකුරා වත්සලාට කියනවා. අපි දෙන්නා කත්තා කරකර ඉන්නවා ම වන්දුුරන කෙනෙක් දකල තියනවා. එය අපේ ෆොටෝස් වගිකු තරගෙන කියලා. ඉතිං ඔන්න ඔය වෙලාවේ වත්සලාට හිතෙනවා එයා මේ සිකුරගෙන් දැනගන්න හදන රහස එයා දැනගන්නවට අකමැති එක වලක්වන්න හදන කෞුරුමහරි කෙනෙක් එයාගේ පස්ස ඉන්නවා කියලා. අන්න එනිසා ඔත්සලා සිකරගෙන් අහනවා. කෞද අපේ ෆටෝ සරන්තියෙන්නේ. හොනවගේ කගෙනක්ද ඒ අයින්නේ කොහෙද ඔන්න ඔයවගේ ප්‍රශ්න ගොඩක්ම වත්සලා සිකුරගින් අහනවා. ඉතිං ඒවට සිකරදිෙන උත්තරත්තෙක් බැලුවම ඒ හැඩහුකම් ගොඩක්දුරට නිලන්තට සමාන නිසා වත්සලාගේ හිතේ නිල්ලන්ත ගැ ඇත් වෙලා තින සැකේ තව ටිකක් වැඩුවන්න පටන්ගන්නවා. ඉතිං ඔන්න ඔය හේතුව නිසා වත්සලා නිලන්ත කියන්නේ කෞද කියලා ඔයන්න පටන්ගන්නෝ අපිට කතාව ඉදිරියේදි බලාගන්න පුළුව.